අයිබෝවන් අයිබෝවන් සක්වල සිතීමේ නාලිකාව නැරඹන ප්‍රේක්ෂකයන්ට අදත් දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා සිරි ක්වොන්ටම් අයිටි ඇස්ට්‍රෝ ජේම්ස් අධිපති සිරි මහතා. අයිබෝවන් සිරි මහත්මයා, අයිබෝන් අයිබෝවන්, අද ඔබතුමා මොන වගේ මාතෘකාවක් යටතේද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද අපිට? ඔව් මට මේ විශේෂ අදහසක් ආව ඔළුවට. මේ මමත් මොකක් හරි මේ දැක්ක එකක් දැකපු දෙයකින් තමයි මට නිකමට ප්‍රාර්ථනා කරා මේ ආපදා තත්ත්වයක් ලෝක ආපදා තත්ත්වයක් ආවොත් එහෙම දැන් අපිට පහුගිය දැන් මේ පහුගිය අවුරුද්ද දැන් අර මුල් සමහර පහුගිය ටික අපිට ඉන්දියාවේ මේ විශාල විශාල දුමාරයක් ආවනේ ඉන්දියාවෙන් ලංකාවට ඉන්දියාවෙන්ද කොහෙන්ද මන් දාවනේ ඒ කාලේ ලංකාවම වැහිලා ගියානේ මේ මේ මුළු රටම මේ ඒ දුමින් ඒක ඒක විස දුමක් ඒක ඒක එක පැත්තකින් අග්‍රහණය කරනකොට විස 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 දුමක් වුණා අනිත් එක ඉරුවදී පදත උන්නේ නැහැනේ පොළොවට හරියට එතකොට මේ පොළොව උෂ්ණත්වය අඩු වුණා පොළොව උෂ්ණත්වය අඩු වුණාම එතකොට මේ මිනිසුන්ට සෑහෙන බාධා වුණා රැයට නිදා අපුරුමත් එක දන්නවානේ සෑහෙන විතරක් ආවනේ ඒක මහිදන් රුමානයක් දැක්ක විතර තුනක් මට මතකෙදි ඉන්නවා දැන් ඉදිරියේ ඉන්නත් වඩා දෙයක් වුණොත් එහෙම මොකක්ද හේතුවක් ඉන්න කියන්නේ ස්වභාවික වෙන්න පුළුවන් එහෙම නැත්නම් ස්වභාවික වෙන්න පුළුවන් නිසා සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන් ඒ වගේ කිසි අපි නොහිතන විදිහේ ආපදා තත්ත්වයක් ආවොත් මොකද කරන්න කියන එකද ඔබතුමා අදහස් කරන්නේ ඒක අදහස් කරේ දැන් හිතන්න යුද්ධයකින් යුද්ධ යුද්ධ සිදුවීමක් වෙන්න උනත් ඉඳ තියෙනවනේ උනා කියන්නක මොන හරි මේ විශාල වශයෙන් දුමාරයක් වගේ දෙයක් විසදුමක් හරි මෙතන විසදුමක් හරි දුමාරයක් හරි දූවිලි ප්‍රමාණයක් හරි මොකක් හරි මුළු පෘථිවිය වටේටම පැතිරුණොත් එහෙම ලෝක මට්ටමින්ම වගේ ඒ වගේ තත්ත්වවල වලට අද කාලේ අවි අවි පවා මේ පාදනය කරලා තියෙන්නේ කියන්නේ බරපතල බරපතල වර්ගය අවි පවා නිෂ්පාදනය කරලා රෙඩි කරගෙන තියා ඉන්නවා කර හිතුවක් ඉන්න හින්දා තුන්වෙනි ලෝක යුද්ධයක් හරි ආවා කියන්නේ ආවොත් එහෙම මේක මේ දෙවෙනි ලෝක යුද්ධය වගේ එකකුත් නෙමෙයි මේක ඊටත් කලින් අවධානම් තියනවා මම දකින්නවා ඉතින් ඒකේ තියෙන ලොකුම අවධානමක් තියෙනවා කියන මේ මේ ඔය වගේ විශාල මේ මේ ලෝක පුරාවට යැසීගෙන යන දුමක් වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා කියලා මොකක් හරි උනුත් එන්නේ. දෙවෙනි ලෝක යුද්ධය වලට වඩා වෙනස් මේ තත්ත්වය. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද කියන්නේ මොකක්ද කියන කලින් විතර මොකක් හරි දෙයක් මොකද්ද වෙන්නේ මොකද්ද ඒක උත්තරයක් හොයාගන්න පුළුවන්ද මොකද්ද ඒක වෙන්නේ මක් වෙයිද කියලා එහෙම දෙයක් වුණොත්. ඔව් ඉතින් එහෙම දෙයක් වුණොත් ඉතින් ලොකු විනාශයක් සහ මේ ලොකු අවුලක් සිද්ධ වෙනවා ඉතින් අපතාවක් ඔව් අපතාවක් මේ කියන්නේ ඒක සමල්ලාවට මාර ගණන් තියෙන්න පුළුවන් අවුරුදු ගණන් තියෙන්න බැරි නෑ ඒ කියන්නේ මේ සමහර අය එහෙම කතා කරලා තිනවා මම දැක්කා ඒකට මුළු පෘථිවිය වටේම ඒක ගැහිලා ගියොත් ඒකට වෙන්නේ අපිට සමහර විසදුමක් වුණු විසවුනොත් එහෙම දුම මිනිසුන් දාග්‍රහණය කරනකොට ප්‍රශ්න වෙන්නත් පුළුවන් අනිත් එක සූර්යාලෝකේ පතිත වෙන එක අඩු වෙනවනේ එතකොට වෙන්නේ මුළු ලෝකෙම උෂ්ණත්වය අඩු වෙනවනේ උෂ්ණ කිරණ වලට පතිත වෙන එක බ්ලොක් වුණාම මේ උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන් නේද? අපි අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ දවල්ටත් තේ දවල්ටත් තේ ඉන්නත් තත්ත්වයක්. දවල්ට ඒ කියන්නේ සූර්ය කෝෂයක්වත් එතකොට සූර්ය කෝෂයක්වත් මේ මේ වැඩ කරන්නේ හරියට. ඒ කියන්නේ සූර්යාලෝකේ නැහැ නේ. ඒ වගේම ගුවන් යානාවක් ගමන් කරන්න බෑ. ගුවන් යානාව යන පව යන පව නවත්තන්න වෙනවා. සෝලා පැනල් ගහගත්තら එහෙම උනොත් එහෙම ඔව් සෝලා පැනල් වැඩක් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මේ මේ ගස්වල ගස්වල පළදාවක් දෙන්නෙත් නැහැ ඒ කාලෙට සමල්ලවට කියන්නේ ඔව් ඔය එකක් තමයි කියලා ඔක්සිජන් රස්ති පිටින් කාලාන්තරයක් තුනක් පිටින් ඒ බරපතල තත්ත්වයක් ගියොත් එහෙනම් ඔක්සිජන් නිෂ්පාදනය අඩු වෙනවා ඒක ලොකු අපදා තත්ත්වයක් වෙන්න ඉඩ තියෙනවා මේ ඉන්නේ දීනේ හැකියාවක් නැත්තේ නැහැ ඉතින් අවස්ථාවක අධේක කියලා කියන්න තමයි කලින් නිකන් පොඩි උපකල්පනය කරලා හිතන්න තියෙන හිතන කාරණාවක් මම මේ කියන්නේ එහෙම වුණොත් එහෙම මේ මම නිකන් කල්පනා කරා මෙහෙම එකක් මුළු ලෝකෙ පුරාටම විසිරුණා කියන්නේ කොහේ තත්ත්වයේ වගේ දුමක් හරි මොකක් හරි
එතකොට මේ වැඩිම ආරක්ෂිත ආරක්ෂිතව තැන කොතන වගේ වෙයිද කියලා. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් දහන්නේ මේ ඔව් මම ඒක දෙකියට මම යන්නේ කියලා. මම ප්‍රශ්නයක් මම යෝජනා කරන්නේ හිතන් ද වෙනවා කියලා. අපි හිතන් ද වෙනවා කියලා ඒක. මුළු ලෝකෙ පුරාවට මෙහෙම දෙයක් වුණොත් යාන්ත්‍රණයෙන් හරි අවමසෙන් හරි මොනවා හරි මට්ටමකින් කොතන වගේද පුළුවන් වෙනව ඇත්ත කියලා මේ ජීවිතය රැක ගන්න පුළුවන් තරම් ජීවිතය ජීවිතය පවත්වා ගන්න පුළුවන් පොරිම හැකියාවක් වෙන භූමි ස්ථානයේ කොතනද වගේ වල එහෙම තත්ත්වයක්. ඒ කියන්නේ වැඩිම සූර්යාලෝකයේ පතිත වෙන්න ඕනේ ඒ තත්ත්වයට වඩා ප්‍රබලව සූර්යාලෝකයේ පතිත වෙන තැනකට තැනකදී තමයි යෝග මොනවා හරි අපිට හැකියාවක් තියෙන්නේ මේ මේ ඔක්‍රන්දිලා ඉන්න. ඔව් එහෙම තැනක් තියෙනවා නම් මේ මේ කහන බලන අයට ඒ තැන යෝජනා කරන්න කියලාද ඔබතුමා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක නම්? ඔව් යෝජනා කරන්නේ ඒ වලට කතා බහ කරලා ඒක සංගාධයක් ඇති කරගන්න පුළුවන් ඉක්කෝ අපිට කමෙන්ට් මේ යටින් දාන්න පුළුවන් සංකණින් කල්පනා කරන්න පුළුවන්. අම්ම හිතන්න අලුත් කාරණාවක් දෙන්නේ කවුරුත් නොහිතන ලංකාවේ තමයි තාම ඒක හිතන්න පටන් ගත්තේ නැහැ. ඒකත් හිතන්න වෙනවා ඉතින් මොකද ඒක අනතුරක්. අවධානමක් තියෙනවා. එතකොට දැන් තියෙන ගහපීටේ අනුවත් එහෙම අනතුරක් වෙන්නේ. ඔව් දැන් මම ඒකට මම ඒක තව කාරණා ටික උත්තර මම තවලියක් කියනවා. එතකොට ඒකෙදි මම කල්පනා කරන්නේ ඒක දැන් එහෙම වෙනවා නම් ඒ දුන්නේ බේරෙන්න මොනවා හරි ස්වභාවික මට්ටමින් ආර්ථික වෙනවා නම් වෙන්න ඕන අනිවාර්යෙන් මට හිතෙනවා ඒක තියෙනවනේ සමකේ කියලා. සමකේ පුතුවේ සමකාසන්න තැනක තමයි ආරක්ෂාව ඇත්ති කියලා තමයි හිතන්න තියෙන්නේ මූලිකවම. දෙපැත්තේ ඩ්‍රයිවර් වලට ගියොත් ඒ ඩ්‍රයිවර් වල තියෙන තත්ත්වය තවත් වෙනස් තවත් වැඩි වෙනවා. උෂ්ණත්වය තවත් වැඩි වෙනවා. එතකොට ඔය ආරක්ෂාව අනිවාර්යයෙන්ම තියෙනවනේ එහෙමනම් සමකේ කියන සාමාන්‍ය හිතෙනවා. ඔව් ඩ්‍රයිවර් වල කොහොමත් මේ උෂ්ණත්වය අඩුයිනේ. කොහොමත් අඩුයිනේ. කොහොමත් ඒ වගේ උසුර ලෝකෙ පත් දෙන ප්‍රමාණය අඩුයිනේ. එතකොට සමකේ තමයි සමකේ තමයි වැඩිම සූර්යයා මේ එකටක මූණට මූණ සූර්යාලෝකයේ වැඩි ප්‍රමාණයක් දවසේ වැඩි ප්‍රමාණයක් මේ එල්ල වෙන්න පුළුවන් සමකේටනේ. එතකොට සමකේට අනිවාර්යයෙන්ම ඒක උෂ්ණත්වයේ පොඩ්ඩක් හරි වැඩි වෙන හැකියාව තියෙනවා. ඒත් එක්කම මම හිතනවා ඔය කියන භූමිය දූපතක් වෙන්න ඕන කියලා මට හිතෙනවා. මොකද වටේ මුහුද තියෙන්න ඕන. මුහුද තිබුණොත් ඒක තුනී වෙන ගතිය වැඩි වෙන්න පුළුවන්. දුම වටේට හොඳට මුහුද තියෙන්න ඕනේ. ගොඩ බිමට වඩා වටේ මුහුද තියෙන එක දූපතක් වෙන්න ඕනේ. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ගුරුත්ව බලය. ගුරුත්ව බලය හැබැයි වැඩි වුණොත් වෙන්නේ ඒ දුම කියන එක ආකර්ෂණය කරගන්න ළඟා කරගන්න මේ හැකියාව වැඩි වෙනවා. ගුරුත්ව බලය වැඩි නම් ඒක නෑදලා ගන්න නේද පොළොවට. ඇදලා ගන්න අධ්‍යාපනගෙන තියා ඉන්න ඕනේ. ගුරුත්ව බලය කියන්නේ ඒකනේ. හැබැයි ගුරුත්ව බලය අඩු නම් ඇද බැඳගෙන තියාගත්තේ තියාගෙන ඉන්න හැකියාව අඩුයි. එතකොට විසිරෙනවා. එතකොට ඒක තමයි තුන්වෙනි කාරණා. මම දකින්න කාරණා තුන. එතකොට එක්ක ඒක අනිවාර්යෙන් සමකේ වෙන්න ඕනේ. දූපතක් වෙන්න ඕන සහ ගුරුත්ව බලය අඩුම වෙන්න ඕන. සාමාන්‍යයෙන් හිතන නිර්ණායක මම මේ කල්පනා කරේ. මූලිකම තන්තරින් හිතන් දෙනවා. මොකද කොහෙද ඒක කොරේ වගේ තැනක් මේක ඇත්ත කියලා ඒ ආරක්ෂිත තැන. ඒ කියන්නේ අවසාන වශයෙන් හරි ජීවිතය රැක ගන්න පුළුවන් තැන කියලා තමයි ඉතින් හිතන්න තියෙන්නේ. එතකොට ඒක මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔව් දැන් කල්පනා කරලා බලන්න ඕගොල්ලොත් ඒ වගේ දැන් ඔය කියන කාරණා තුනට ගැලපෙන තැනක් කොහෙද තියෙන්නේ කියන එක එහෙම හිතලා ඕගොල්ලෝ කමෙන්ට් එකක් විදියට ඒ උත්තරේ මේ අපිට ලබා දෙන්න. ඔව් සංවාද කරලා ඒගොල්ලෝ සංවාද කරගන්න ලබන්න කතා කරලා කල්පනා කරන්න පුරුදු වෙනවා. ඉතින් කල්පනා කරන්න හොඳයි ඒ වගේ උත්තරයක් කියලා. මොකද ඒවත් මේ දවස්වල ඉතින් අවශ්‍ය කරන උත්තර තමයි. ප්‍රශ්නට උත්තර හොයාගන්න තිබ්බයි. එතකොට මේ මම එතකොට මම දැන් මගේ කාරණා පහක් එක්ක මම අනාවැකි වශයෙන් මම දැන් අපි ඊට කලින් ප්‍රෝග්‍රෑම් වල කතා කරා. දැන් මේ තව පාරක් කියනවා නම් බයිබලයේ කියලා තියෙනවානේ බයිබලයේ තියෙනවානේ ප්‍රොෆසීස් කියලා. ඒ කියන්නේ අනාවැකි බයිබලයේ 2017 24 අතර විශාල අනාවැකි ටිකක් මම දැකලා තියෙනවා මේ අන්තර්ජාලයේ. ඉතින් මේක දැන් කාලෙක ඉඳන් කීකිය ඉන්නවා. 2017 24 කියන්නේ බොහොම අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා. පළවෙනි එක දෙවෙනි එක තමයි 2034 ගැන දැනට අවුරුදු 500කට විතරයි පෙර මේ කාන්තදාතික නොස්ට්‍රඩාමුස් කියලා ජ්‍යොතිෂවේදියෙක් අනාවැකි කියලා තියෙනවා 942ක්.
ඒකෙදි තියා 2024 ගැන මේක සමාන දේවල් කියලා තියෙනවා. මොනවද නෝතර් දාමස්ගේ අනාවැකි වල තියෙන්නේ? මම ඒ ගැන නම් බැලුවේ නැහැ. ඔයාව ප්‍රකට ප්‍රකට අනාවැකිතරුවන්නේ මේ ගොඩක් පිළිමේ සාමාන්‍ය සර්ච් එකක් කරන් උරන් අනා දැම්මම ගොඩක් වීඩියෝ තියෙනවා. 2024 ට කියලා තිනවා මේ රතු මකරේගේ කතාවක් එයත් කියලා දිනවා. ඒගොල්ලෝ මේ බාබර් රැන්ජත් එහෙම කතාවක් කියලා දිනවා. විශාල ජනගහන හානිය ගැන කතා කරලා තිනවා 2024. එයත් දැන් තව උරු 500 කලින් ඉරුපෙක් කෙනෙක් කියලා. ඒත් මම යෝජනා කරනවා ඔයාලා බලන්න කියලා. ඔව් බයිබල් එක. ඔව්. ඈ? ඔව් බයිබල් එකෙත් ඒ වගේ අනාවැකි සඳහන් වෙනවා. මේ ඔව්. අපි දැන් 2017 24 අතර බයිබල් එකෙත් අපි එක මේ දැකලා තිනවා. ඒක තමයි බයිබල් එකේ ලිදරංග කියන කොටසේ මේ සහය වෙනස් තැන් වලත් ඒක සඳහන් වෙනවා මමත් දැකලා තියෙනවා. තුන්වෙනි කාරණා තමයි 2025 සහ 2040 කන් කාලේ වෙනතුරු ග්‍රහය නිසා ප්ලූටෝ ග්‍රහයේ ග්‍රහ ගෝචර පිහිටීම අනුවත් මේ මේම මේකට මගපාදනවා කියලා මේ වගේ කාරණාවක් අනුමාන කරන්න පුළුවන් කියලා හිතෙනවා. 2025 අතර සහ 2040 අතර ඒකෙත් තමයි ඡේදනය වෙන්නේ. ඔය ඔක්කොම ටික 2000 දැන් 24ට 2024ට තමයි ඔක්කොම මේ අන්තිරිය ගත්තොත් එම් පොයින්ට් එනවා 2024ට. ඒ කියන්නේ ඊට පරපතර තත්ත්වයක් පෙන්වන්න කරන්න පෙන්වන්න කරන්නේ 2024ට. ඔය කියන්නේ ඇතරම ජ්‍යොතිෂයට අනුව ගත්තත් මොන පැත්තෙන් ගත්තත් යම් ටිකක් අංක විද්‍යාවෙන් ගත්තා. ඔව් අවුරුදු වලටදී භයානක වසරක් කියන එක තමයි කියන්නේ නේද? එහෙම එහෙම නිකන් අපිට එහෙම කියලා කියනකොට අපිට බලන්න වෙනවනේ. අපි මේ ඔක්කොම කියනෝ නෙමෙයි. එහෙම විශාල වශයෙන් අවුරුදු ගණන් 30 කට්ටිය කියනකොට ඔබ බලන්න වෙනවනේ. දැන් අනිත් එක අපිට දැන් සිදුවීමුත් අපි එක්තරා සිදුවීම් අපිට නොදකපු සිදුවීම් අපිට දැකින්නක් හම්බෙලා තියෙනවනේ. අත්විඳින් හම්බෙලා තියෙනවනේ. ඊට පස්සේ හතරවෙනි කාරණා තමයි 2025 අතර සූර්ය කුණාටු, ඒ කියන්නේ සෝලා ෆ්ලෙයාර්ස්, සෝලා ස්ටෝම්ස් කියන තත්ත්වල් වර්ධනය වෙලා තියෙනවා. පෘථිවියේ කියන්නේ පෘථිවියට යන උෂ්ණත්වය වර්ධනය වීමක්, විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රවල තියෙන මේ විකෘති වීමක්, ඒකත් එක්ක ස්වභාව විපර්යාස වැඩි වෙලා තියෙනවා. කාලගුණ විපර්යාස සිද්ධ වෙනවා, දේශගුණ විපර්යාස. මේ අවුරුදු මේ 2023 24 25 දක්වා ඒක ඉතල බලපෑමක් තියෙනවා කියලා. ඉතින් ඒක ඒවා ඒ ගැන තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒ NASA ආයතනින් බව සමහර තැන් වල දාලා තියෙනවා. ඒක හතර දේවල්. ඒ හතරේනි කාරණාව. පස්වෙනි කාරණාව තමයි අපි ඉතින් අහලා තියෙනවානේ මේ විෂ්ණුගේ දසවන අවතාරය, කල්කි අවතාරය ගැන. කලියුගය ගැන. ඔව් ඔව්. කලියුග පරිවර්තනයේ කලියුග පරිවර්තනයේ කතන්දරය උත්තරින් එහෙම කතා වුත් ඒක කිසිම තවපැත්තකින් කතා වෙනවා. ඔව් කලියුගයේදී මේ අධර්මිෂ්ඨය විනාශ කිරීමට විෂ්ණු කල්කි අවතාරය යන ශම්බාලා වල ඉඳන් එනවා කියලා සඳහන් වෙනවා පොත්පත්වල. ඔව් ඒවත් අපි නිකන් මේ අතරින් බලන්නේ අපි බලන්න එපා. ඒවත් ඒවා බලනකොට මේ ඔක්කොම එකතු වෙනවා එකතු වෙනවා එකතු වෙලා බලනකොට ඔක්කොම එකතරකට වෙනවා. සම්දිස්ථානයක් වෙනවා 2024 කියලා අපිට හිතෙන්නේ. ඔව් ඒක විදිහට ගැන සම්දිස්ථානයක් වෙයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් ඒක එහෙම ඒව ඇත්තනම් එහෙම වෙන්න වෙනවා. වෙනවනම් ඔව් ඔව් මේකදී ඒක සියල් තියෙනවා. සමාලෝචන 75ක් දක්වා ජනගහනයට අනුපුරක් වෙනවා කියලා තියෙනවා. ඒ සමහර තැන්වල කොහොමද දැකලා තියෙනවා. තියෙනවා ඉතින් ඒක කරාම තියෙනවා. ඔව් ඔව් ඉතින් ඔබතුමාගේ දැන් යෝජනා කරන්නේ දැන් එහෙම වුණොත් එහෙම ඔය කියන දැන් ප්‍රොෆෙසිස් තියෙනවා නෝතර් ඩාමස් හරි බබා වැංගා හරි නැත්නම් බයිබල් ප්‍රොෆෙසිස් තියෙනවා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අපිට ආරක්ෂණකාරීම ස්ථානය මේ ලෝකයේ තියෙන කොතනද කියන එක තමයි ඔබතුමා අහන්නේ. කොතන වෙයිද? කොතන වෙයිද? ස්වභාවික වශයෙන්. ඔව්. ස්වභාවික වශයෙන් ආරක්ෂිතම ස්ථාන කොතන වෙයිද? ඔව්. අනික දැන් අපි මේ අපි අදරත් දැන් අපි ඉන්නවා යුද්ධ ගීතයක් මේ කරන්න ප්‍රබලම යුද්ධ දෙක තුනක් දැන් අද ලෝකේ අපිට පේනවනේ. දෙමින් යනවනේ. පිළිගනද යන්නේ ඒක දැන්. ඔර මේ කරුණුත් එක්ක ඒවා හිතන්න වෙනවා. ඔව්. මම ඉතින් අද ඒකට මතු කරපු කාරණාව මන් කියන්නේ. ඔව්. ඒක තමයි අද මතු කරපු කාරණාව. මේ එහෙනම් අපි ඔයගලන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
මේ අහපු ප්‍රශ්නෙට මේ වගේ ආපදාවකදී ලෝකේ ජීවත් වෙන්න සුදුසුම තැන වෙන්නේ කොහෙද කියන එක අපිට ඕගලන් කමෙන්ට් එකකින් දන්වන්න දාන්න. හරි, එහෙනම් මේ ඔබතුමාට බොහොම ස්තුතියි. ගොමිතු බොහොම ස්තුතියි.